රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත කාරක සභා රැස්වීම වලට පිටස්තර පුද්ගලෙක් පැමිණෙන්නේ නම් මගෙන් ලිඛිත අනුමැතිය අවශ්‍යයි කථානායක කියයි අතුරුමතික බදු ගැන රජයේ නිහඬ පිළිවෙතක වෘත්තිකින්ගෙන් රතු එලි කාරක සභා රැස්වීම වලට පිටස්තර පුද්ගලයෙකු කැඳවන්නේ නම් සිය ලිඛිත අනුමැතිය අවශ්‍ය බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. මේ අතර රට බංකොලොත් වීමට රාජපක්ෂලා පමණක් වගකිය යුතු නැති බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ප්‍රකාශ කළා. ඒ අතුළු ඊයේ පාර්ලිමේන්තුව වෙතයි දැන් අවධානය. පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මකව පවතින විවිධ කාරක සභා රැස්වීම සඳහා සමාජික මන්ත්‍රීවරයන් හෝ සභාපතිවරයාගේ විධිමත් අවසරය මත පැමිණෙන සමාජික මන්ත්‍රී නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අදාළ කාරක සභාවේ වැඩ කටයුතු සඳහා කැඳවීම කරන ලද වෙනත් බාහිර ආයතනවල නිලධාරීන්ටද එකී කාරක සභාවේ කටයුතු ඉදිරි කරන ලබන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්මාත්මීන්ටද පමණක් එම කාරක සභා රැස්වීම වලට සහභාගී හැකි බවත් වෙනත් කිසිදු හෝ බාහිර පුද්ගලයෙකුට එම කාරක සභා රැස්වීමේ පැවැත්වීම අවස්ථාව කාරක සභා කාමරවලට පැමිණීමට හෝ කිසිදු අවසරයක් නොමැති බවත් මෙවින් ආධාරණය කරමි. ස්වේච්ඡාවෙන් හෝ වෙනත් ආකාරයකින් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා මාගේ පූර්ව ලිඛිත අවසරය ලබා ගත යුතු බව ධාරණය කරමි. ශ්‍රී ලංකාවේ මුළු කාන්තා ජනගහනයේ 1,13,60,000ක් ඒ අතරින් පාසල යන වයසේ කාන්තා ජනගහනයේ 27,13,000ක්. පසුගිය සතියේ මාධ්‍යවල දැක්කා එක මාස දෙකට කුඩා දැරියන් 200 ගාණක් අපයෝජනයට ලක් වෙලා කියන කාරණා. අපේ රටේ ජනගහනයෙන් 100ට එකක වැඩි ප්‍රමාණය ළමා මවවරු බවට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ළමා මවවරුන් සංඛ්‍යාව මේක 2022 2,287යි. වෘත්තීය පුහුණු අධිකාරියේ කන්සල්ටන්සි සේවාවක් කරලා තියෙනවද බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කොලඹෝ මේ 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 මෙහෙම කළා මේ ගරු කතානායකතුමනි මෙහෙම කරලත් කරන්නේ තමන්ගේ බිස්නස් කම්පැනිට බිස්නස් ඉල්ලන එකද මෙහෙම කළා ඔබතුමා මේක විභාග කරන්න පොඩ 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 කිඳ ඔබතුමා ওই නගන චෝදනා සම්පූර්ණයෙන් මම ප්‍රතික්ෂේප කරනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරෙන් අපිට හම්බෙච්ච දෙයක් නෑ අවුරුදු 30ක්මම රස්සාවක් කරපු මිනිස්සෙක් මේ රටේ බැංකුවලට රක්ෂණ සහ ආයතන වලට මහා විශාල ප්‍රමාණයක වැඩ කරලා තියෙනවා ජාත්‍යන්තරේ පිළිගන්න පොත් 16ක් මම ලියලා තියෙනවා මතක තියාගන්න මම ඔබතුමාගේ දැනට වැටලා මඩ ගහන්නේ නෑ කතානායකතුමා මේවා වැරදි සභානායකතුමා මේ කාරිය ආරම්භ කරන්න නායකතුමා වගේ ජනාධිපතිතුමා අපාය හදපු අය ළඟ තියාගෙන අපාය ගැන කියලා හැරෙනකොටම දෛවෝපගත සිද්ධියක් සිද්ධ වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දෙනවා ආර්ථික විනාශ කරපු ආර්ථික ඝාතකින් කවුරුන්ද කියලා. සමහරවිට අපි දකිනවා මේ පාර්ලිමේන්තුව තුල තමන්ට වාසිදායක තීන්දුවක් ආවොත් අධිකරණය හොඳයි. තමන්ට අවාසිදායක තීන්දුවක් ආවොත් නඩුකාරවරුන්ගේ නම නඩුකාරවරයා වාඩි වෙලා ඉන්න චේම්බර් එක නැත්නම් කාමරය ඒ නඩුකාරවරුන්ගේ නාති සම්බන්ධතාව ගැන පිළිබඳවත් මේ පාර්ලිමේන්තුවේ ඍජුව විවේචනය කරනවා. ඉතින් අපි එහෙම කරන්නේ ආර්ථික වශයෙන් කඩාවැටෙන බවට නීතිඥවරු අධිකරණ ඉස්සරහා කරුණු දැක්වුවා. හැබැයි මේ පෙනී සිටම නීතිඥවරුන්ගෙන් ප්‍රශ්න කරනවා අපි ඔබතුමාලා කීයක් බදු ගෙවනවාද කියලා. විශේෂඥ වෛද්‍යවරු තමුන්ගේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක වෙනම කරන්නේ. අපි අහනවා පෞද්ගලික රෝහල් වලින් ගණන් හිලව් නැතුව හවසට කීයක් බේරනවද? අද විශ්වවිද්‍යාල මහාචාර්යවරු ආචාර්යවරු අමතර උපදේශක සහ ආචාර්ය සේවයෙන් කොතරම් මුදලක් උපයනවද? ඒ සා රටට ගෙවිය යුතු බදු මුදල ගෙවලා තියෙනවා.
වෙනවද? ඒ නිසා රාජ්‍ය ආදායම අහිමි වීම මේ චක්‍රය තුල එක පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට හෝ රාජපක්ෂවරුන්ට හෝ පවරන්න යනවා නම් ඒක තමයි ඉතිහාසයේ නින්දිතම වූ කාරණේ කියලා අපි විශ්වාස කරනවා. අපි සුරසැප විඳිනවද? දැන් බදු නිලධාරීන් බදු ෆයිල් හදන්නේ රටට එන්න ඕන බදු මුදලෙන් විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ ගිණුම් වලට දා ගන්නවා. සුරාබද්ද පාර්ලිමේන්තුවත් එහෙමයි. රේගුවත් එහෙමයි. සියලු නිලධාරීන්ගේ වත්කම් විමසා බලන්න ඕනේ මේ ගරු පාර්ලිමේන්තු විදියට. අපනයන ආදායම් වල එක්ක ඩුබායි වල සිංගප්පූරුවෙන් ඉතින් මේ රටට මෙහෙම තියෙන එකත් පුදුමයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අපි ඇඟිල්ල දික් කරනවා. මේකට මුදල් අමාත්‍යාංශයත් හවුල්. පොඩි වාහන ගැන අපි කියන්නේ නැහැ. BMW, Benz ගෙන්න ඉලෙක්ට්‍රිකල්. අපේ රටේ රාජ්‍ය සේවයේ භාවිතා කරන වාහන 80000ක් තියෙනවා. අපි දවසකට ලීටර් 10ක් ඩීසල් පෙට්‍රල් ගැහුවොත් ඒ 80000න් 8 ලක්ෂයක් ඩීසල් සහ පෙට්‍රල් ලීටර් යනවා. වර්තමාන ජනාධිපතිතුමා අගමැතිතුමා විදියට ඉදිරිපත් කරපු මැතිවරණයේ තේමා පාඩය. මොකද තේමා පාඩය 2015. 2020 ණය නැති රටක්. 23 ජනාධිපතිතුමා විදියටතුමා කියනවා ණය මත නොදුවන ආර්ථිකය. මේ දෙකේ වෙනස මොකක්ද? වෙනසක් තියෙනවා. වෙනස තමයි ත්‍රිලෝක විජය පත්‍රත් කන්සත් අතර තියෙන වෙනස. ඇයි භාණ්ඩාගාරයේ සල්ලි අඩුුනේ? භාණ්ඩාගාරයට එන්න තියෙන ධනය ගෙවල් වලට හැරෙව්වා. භාණ්ඩාගාරයට එන්න ඕන සීනි වලින් පහුගේ සීනි බදු වංචාව 12 බිලියන 15යි. රාජ්‍ය සේවකගේ මාසික වැටුප ගෙවන්න යන වියදම භාණ්ඩාගාරයේ නොගෙවි යුතු ගෙවීමක් අර්ජුන ඇලෝසිස් ලෙස ගෙවනවා. මේ භාණ්ඩාගාරයට ආ යුතු ධනය නිසි පරිදි ගලවාගෙන ගලාගෙන යන සලස්මක් හදන්න ඕනේ. ඒකට තියෙන අයවැලේකදී සලස්මක් කිසිදු සලස්මක් නැහැ. අතරමතික බදු පිළිබඳව රජයේ නිහඬ පිළිවෙතක් දැරීම සම්බන්ධයෙන් වෘත්තීය වේදීන්ගේ වෘත්තීය සමිතිය එකමුතුව සිය දැඩි විරෝධය පළ කළා. මේ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමට යලිත් වරක් ලිපියක් යොමු කරන බවයි ඔවුන් පවසන්නේ. මේ අතර 2024 අයවැය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණා. කවුරුහරි කියනවනම් වෙනත් කණ්ඩායමක් ආවොත් ඊට වඩා වෙනස් ක්‍රමයකට මේ පවතින ආර්ථික අර්බුදය විසඳන්න පුළුවන් කියලා රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිභෝගකරණය කිරීම හරියම් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල දැනට සිදු වෙමින් පවතින. කඩපාඩු නැවත සිදු නොවන ආර්ථිකයක් තමයි අපි මේ ඉදිරියට ගෙනියන්න සැලසුම් කරලා තියෙන්නේ. එහෙනම් මේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේ සම්මත වීම ක්‍රියාත්මක වීම තුළ 2024 අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙන ආර්ථිකයේ ශක්තිමත් වීමක් සිදු වෙනවා. මේ වර්ෂයේ අවසාන වෙද්දී ස්ථාවරත්වය අපි ළඟා කරගන්නවා. වර්ධනයක් වෙත ගමන් කරනවා. නැවත කිසිදු ආකාරයක 2022 හා සමාන ආර්ථික අර්බුදයක් ඇති නොවන ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියන්න පුළුවන් රටක් බවට පරිවර්තනය වෙනවා. මේ මාසයේ තව දින 9ක් තියෙනවා. දෙසැම්බර් මාසයේට දින 18ක් තියෙනවා. ඒ කාලය තුළ අපි අපේක්ෂා කරනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බිලියන 154ක ප්‍රමාණයක් ලැබෙයි කියලා. රේගු දෙපාර්තමේන්තුවෙන් බිලියන 136ක් සහ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් බිලියන 33ක් ආදී වශයෙන් බිලියන 2719ක ආදායමක් අපි අපේක්ෂා කරනවා ඉදිරි කාලය තුළ. ආනයන නිදහස් කරලා තියෙන නිසා රේගුවේ ආදායම දවසකට බිලියන 5ක් පමණ ප්‍රමාණයක් ලැබෙනවා. අද දිනේ එකතු කළාගේ මත බදු ආදායම සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද කියන දෙකේම ආදායම ලැබීමට නියමිතයි. අපි අපේක්ෂා කරනවා අද දිනේ රුපියල් බිලියන 60ක පමණ ආදායමක් ලැබේ කියලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට. ඒ අනුව අපි අපේක්ෂා කරනවා දෙසැම්බර් 31 වන විට රුපියල් බිලියන 2700-800 ප්‍රමාණයකින් රාජ්‍ය ආදායමට දායකත්වය ලැබෙනවා. අපි අපේක්ෂා කරනවා කෙසේ හෝ බිලියන 90ක ප්‍රමාණයක් තව එක්ලස් කරගත්තොත් අපි මේ ට්‍රිලියන 3ක සීමාව ඉක්මවලා අපිට මේ ප්‍රාථමික ශේෂය අතිරික්තයක් නිරූපණය කරගන්න හැකියාව ලැබෙයි කියලා. කෝටි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බදු පොල්ලක් තියෙනවා කියලා ආරක සභාවකදී වාර්තා වෙලා තිබ්බා. දේශීය ආදායම් මධ්‍ය පාර්ලිමේන්තුව බිලියන 903ක් අය කරගන්න තියෙනවා කියලා. මේ බිලියන 903 82ක් තියෙන්නේ අභියාචනා වලට මැදි වෙච්චි බදු ආදායම. දැන් කියනවා රේගුවේ බිලියන 61ක් ඔය හික ගොඩේ තියෙනවා කියලා. මේ බිලියන 61කින් 95ක් රාජ්‍ය ආයතන රේගුවට දෙන්න ඕනේ බදු. සුරාබදු පැත්තෙනොත් බිලියන 6ක ප්‍රමාණයක් තිබුණා. එයින් 60%ක්ම ප්‍රමාද ගාස්තු. ඒවත් කාලයක් තිස්සේ හිර වෙලා තිබිච්ච ඒවා. බලාපොරොත්තු වෙනවා ඉදිරි වර්ෂය තුල නීතිමය තත්ත්වයට ගෙනල්ලා මේ තියෙන අඩුපාඩු හැකි තරම් නිවැරදි කරගන්න.
අතනෝමතික සහ අනීතික බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් බලධාරීන්ගේ විවිධ ප්‍රතිඥා ලැබුණා. නමුත් ඒව වචනවලට සීමා වෙලා ක්‍රියාවෙන් ඒව ඔප්පු නොවන තැන නැවත වටේකින් මේ රටේ වෘත්තිකයන්ව මහපාරට කැන්දෙන රජයේ පැත්තෙන් අතවන්න ස්වභාවයක් පේන මොහොතක අද දවස ඇතුළත අපි මේ පවතින තත්ත්වයේ සම්බන්ධය අපේ බලවත් විරෝධය පළ කළා. ලිපියක් මගින් අපේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා. මේ ආණ්ඩුවේ විසඳුම් නැත්තම් අලුත් ආණ්ඩුවක් පත් කරගෙන හරි විසඳුම් ගේන්න ඕනයි කියන තැනට මේ රටේ වෘත්තිකයන් පෙළ ගැහෙන දවස වැඩි ආතක නොවෙන්න පුළුවන්. වසරකට ආසන්න කාලයක් අපි දැන් මේ සමස්ත වෘත්තිකයන් බදු ගෙවලා තියෙනවා. හැබැයි ආණ්ඩුව කිසිම විදියකින් මේකට ප්‍රතිචාර දක්වලා නැහැ. යහපත් ප්‍රතිචාරයක් ඇවිල්ලා නැහැ. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විදිහට අපේ දැඩි අප්‍රසාදය මේ ආණ්ඩුවට පළ කරනවා. ජනාධිපති ලේකම්වරයා විසින් මාර්තු මාසයේ අපිට ලිඛිතව දුන්නා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග පවත්වන පළමු සමාලෝචන අවස්ථාවේ ඒ සාකච්ඡාවේදී මේ අපි ඉල්ලන බදු සංශෝධන ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව කටයුතු කරනවා කියලා. දැන් පළවෙනි සමාලෝචනය අවසන් කරලා සෑහෙන කාලයක් ගත වෙලා තියෙනවා. උත්තරයක් මේ වෙනකන් ලැබිලා නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව තුල ඒ ඉන්න සේවක සංඛ්‍යාව 2100ක් විතර වෙනවා. ඒයින් දැන්ට 100කට විතර ආසන්න ප්‍රමාණයක් තමන්ගේ රැකියාව අතහැරලා දාලා මේ රටින් ගිහිල්ලා තියෙනවා. අපි නැවත නැවතත් කියන්නේ මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වන්න මැලිවන්නේ නම් ඒ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගැනීමට අපිට සිදුවන එම පොතත් සමගින් සියත උදෑසන පුවත් විකාශයේ මින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.